දහනවැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයිරින් පැවැත්වුණා. සුන්දර රස භාව මැවෙන රස මන්ජරියයි ලලිත කලාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල ආරම්භ වුණා. දෙදහස් දහසය, 2017 සහ 2018 යන වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපට අගයමින් මෙවර සම්මාන පිරිනැමුණා. එක්වනි ප්‍රවීණ සරණලු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මැතිතුමනි, ඔබතුමා මේ ප්‍රසාදය ඔබතුමාට. සිරස මූවිස් වෙනුවෙන් එම් එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කළ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගන දායකත්වයේ වෙනුවෙන් දසුන් පතිරණ 2016 වසරේ හොඳම නළු භූමිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. දහසේ වසරේ හොඳම සහයනිලි භූමිකාවට හිමි සම සම්මානින් පිදුම් ලැබුවේ පත්තිනි චිත්‍රපටයේ රංගන දායකත්වයේ වෙනුවෙන් අරුණි රාජපක්ෂ සහ මෝටර් බයිසිකල්හි රංගන ප්‍රතිභාව වෙනුවෙන් බීනා ජයකොඩි. මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගනයේ වෙනුවෙන් බීනා ජයකොඩි රංගවේදිරිය සහ පත්තිනි චිත්‍රපටයේ රංගනයේ වෙනුවෙන් අරුණි රාජපක්ෂ රංගන ශිල්පිනිය මේ මොහොතේදී සම සම්මානෙන් පිදුම් ලබනවා ඇති. බීට අමතරව මෝටර් බයිසිකල්හි රංගන දායකත්වයේ වෙනුවෙන් සමනලි ෆොන්සේකා විශේෂ ජූරියේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර කලන ගුණසේකර කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2016 වර්ෂය සඳහා කුසලතා සම්මානය හිමි කරගනේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගනයේ වෙනුවෙන් කලන ගුණසේකර. 2017 වසරේ සිරස මූවිස් වෙනුවෙන් එම් එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කළ එලෙවල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතා විශේෂ ජූරි සම්මානයෙන් මෙහිදී පිදුම් ලැබුවා. එලෙවල්හි රංගනය වෙනුවෙන් සචිර විජේසිංහ ජනාධිපති සම්මාන උළෙලේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ධර්මයුද්ධය චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් විනුමි වින් සදීද මෙහිදී ජූරියේ ඇගයීම් සහතික පත්‍රයකින් පිදුම් ලැබුවා. ජනාධිපති සම්මාන උළෙලේ 2018 කාණ්ඩයේදී එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඩේවිඩ් කරුණාරත්න ජූරි සහතිකයෙන් පිදුම් ලැබූ අතර නයනා දර්ශනී පෙරේරා ජනාධිපති කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. එහිදී 2017 වසරේ උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනූ චිත්‍රපටය ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූවේ MTV නිෂ්පාදනය කළ ධර්මයුද්ධය චිත්‍රපටයයි. 2017 වර්ෂයේ උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපටයට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්නේ ධර්මයුද්ධය. ඒ තමයි පක්ෂ ලේකම්තුමියගේ එකම පුතා. දැන් මාසෙකට කිට්ටුවෙන් එනවා ආගියක් නැහැ. මේ ළමයා ඔයගොල්ලන්ගේ ගෙදර ආවද අගෝස්තු 2 වෙනිදා? නෑ. එදා අපි ගෙදර හිටියේ නෑ සර්. බර්ත්ඩේ එකම ආනන්ද හැමතුරාගේ භාවනා වැඩසටහනට ගියා. ඔකරෙන් වෙනවා. ධර්මයුද්ධය වෙනුවෙන් මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනය උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ සිනමා කෘතිය වෙනුවෙන් 2017 සම්මානය ලබන්නේ 2018 උපරිම ප්‍රේක්ෂක